ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකා නිකෝන් ප්‍රස් මිහින් වියනාරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදේක සිලදනාව සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට තීරණාත්මක ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දවස් කිහිපයක් විතරයි අන්න ඊට කලින් ශ්‍රී ලංකා වාසී හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බලන්න ඕන අති සුපිරිම ගණයේ ෆිල්ම් එකක් තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක තමයි අපි හැමෝම ආදරය කරන තලපති විජේගේ 2018 ආපු සර්කාර් ෆිල්ම් එක. මම දන්න සමහර විට ඔයා මේ විදිහේ මේ ෆිල්ම් එක බලලා ඇති කතාව මතකත් නැතිව ඇති. ඒත් මේ වගේ තීරණාත්මක අවස්ථාවකදී මේ ෆිල්ම් එක බලන එකේ වටිනාකම අනිවාර්යෙන්ම ඔයාලට වෙනදටත් වඩා දැනේවි. මගේ පෞද්ගලික අදහස් කිහිපයකොත් අද වීඩියෝ එකේ අවසානයේදී මම එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ දාන කලින් මතක් කරනවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගේ හැරුණ කෙනෙක් ඉන්නවා නම් පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. හරිනේ එහෙනම් දැන් යමු අපි film එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ ඉන්දියාවේ IT කම්පැනි එකක් මේ වෙදී සෑහෙන්න බය වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි GL කියන කම්පැනි එකේ CEO එයාගේ නම තමයි සුන්දර්. සුන්දර් ඉන්නේ ඇමරිකාවේ. සුන්දර් තමයි ඉන්දියාවෙන් ඇමරිකාවට ගියපු දක්ෂම ව්‍යාපාරිකයා. එයා ඔන්න හදිස්සෙම ආපහු ඉන්දියාවට එනවා. ඉතින් මේ කම්පැනි එක අය මේ තරම් බය වෙලා ඉන්න හේතුව තමයි සුන්දර් කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි. සුන්දර් ගියපු තැන එයාගේ ආධිපත්‍ය පතුරනවා. එයාට මොකක් හරි කම්පැනි එකක් සල්ලි දීලා ගන්න උනොත් එහෙම අනිවාර්යෙන් සුන්දර් එක කොහොම හරි ගන්නවා. ඉතින් සුන්දර්ගේ ඊළඟ ටාගට් එක මේ කම්පැනි එක වෙන්න පුළුවන්නේ අන්න ඒක නිසා තමයි මේ කම්පැනි එක අය සුන්දර් ඉන්දියාවට එන එකට බය වෙලා ඉන්නේ. අන්න ඒක නිසා මේ කම්පැනි එක ඉන්න අය සුන්දර් කියන්නේ මොන වගේ කෙනෙක්ද? සුන්දර් මෙහෙට මොකටද එන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ සුන්දර් එයාපෝට් එකට එනවා. මීඩියාගෙන් නැවිලා සුන්දර්ගෙන් ප්‍රශ්න කරනවා ඔබතුමා හදිස්සියේම ඉන්දියාවට ආවේ ඇයි කියලා. නමුත් ඔන්න මේ අය බයෙන් ඉන්නා වගේ හේතුවකට නෙවෙයි සුන්දර් ඇවිල්ලා තියෙන්නේ. සුන්දර් ඇවිල්ලා තියෙන ඡන්දය දාන්න, ඡන්දය දාලා අද රෑම පිටත් වෙලා යනවා කියලා සුන්දර් මීඩියාකටත් කියනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ සුන්දර් එනවා ඡන්ද පොලට. මෙතන මැතිවරණ රාජකාරී කරන නිලා කියලා තරුණ ගැහැණු ළමයෙක් ඉන්නවා. නිලා කියන්නේ සුන්දර්ගේ පවුලේ ඥාතියෙක්, ඒ වගේම හොඳ යාළුවෙක්. නිලා ඇවිල්ලා සුන්දර් එක්ක කතා කරනවා. නිලාගේ හිතේ සුන්දර් ගැන කැමැත්තකුත් තියෙනවා. කොහොම නමුත් සුන්දර් නිලා එක්ක කතා කරලා යනවා ඡන්දය දාන්න. නමුත් සුන්දරට ඡන්දය දාන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මීඩියාවත් දැන් අවධානයෙන් බලාගෙන ඉන්නේ මෙතන වෙන්නේ මොකක්ද කියලා. කොහොම නමුත් ඔනිට පස්සේ සුන්දර් තරහෙන් මෙනවා එලියට. මීඩියාගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද උනේ කියලා. ඔන්න මේ වෙද්දි සුන්දර්ගේ ඡන්දය වෙනත් කෙනෙක් හොරට දාලා. දැන් සුන්දර් සෑහෙන තරහෙන් ඉන්නේ මොකද කිලෝමීටර් 13000ක දුරක් ගෙවාගෙන ලක්ෂ ගාණක් ගෙවාගෙන තියෙන අනිත් හැම වැඩක්ම බැලන්ස් කරගෙන සුන්දර් ඉන්දියාවට ආවේ ඡන්දය දාන්න. නමුත් ඇවිල්ලා බලද්දි වෙන කෙනෙක් සුන්දර්ගේ ඡන්දය හොරට දාලා. අන්න ඒක නිසා සුන්දර් මේක නිකම් අත්හරින්න කැමති නැහැ. දැන් මේ වෙද්දි හැම channel එකකම breaking news එක තමයි මේක. කොහොම නමුත් සුන්දර් තමන්ගේ කණ්ඩායමයිට කියනවා ඉක්මනින්ම මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කතා කරන්න කියලා. ඒත් ඒ කිසිම කෙනෙක් answer කරන්නේ නැහැ. අන්න ඒක නිසා සුන්දරට තවත් තරහයි. කොහොම නමුත් ඔන්න මේ වෙද්දි ඡන්දය ඉවරයි. ඡන්ද පෙට්ටි ටිකත් මෙතනින් අරගෙන යනවා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ සුන්දර් කෙලිම කතා කරනවා එයාගේ ලෝයට. මේ වුණ ප්‍රශ්නය ගැන හැම විස්තරයක්ම සුන්දර් ලෝයට කියනවා. ඒ වගේම සුන්දර් හොයලා බලනවා මේ වගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්, ඒහා සම්බන්ධයෙන් නීතියක් තියෙනවද කියලා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ මේ ෆිල්ම් එකේ ඉන්න අනිත් ප්‍රධාන චරිතය. ඒ තමයි මණි. මණි තමයි තමිල්නාඩුවේ දෙවතාවකම මහාමැති වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වතාවෙදිත් මණි ඡන්දේ ඉල්ලලා තියෙනවා. මේ ඡන්දේනුත් වැඩි ඡන්ද ප්‍රමාණයක්ම හිමි වෙලා තියෙන්නේ මණීට. ඒත් මණී කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. එක එක ජාවා ආරම් කරනවා. අන්නේ ජාවා ආරම් සම්බන්ධයෙන් සාක්ෂි හොයාගත්ත මාධ්‍යවේදියෙක්ව මේ වෙද්දි මේ අය අල්ලගෙන ඇවිල්ලා. මණි ඒ මාධ්‍යවේදියාට පහර දීලා එයා මරලා දානවා. ඉතින් මණීගේ පෞද්ගලික ලේකම්ගේ නම තමයි බාලු. මණී කරන මේ හැම වැඩකටම උදව් කරන්නේ බාලු. කොහොම නමුත් ඔනිට පස්සවිට පෙන්නන්නේ පහවෙනිද වෙන සිද්ධිය. සුන්දර්ගේ නඩුව අහනවා. සුන්දර්ගේ ලෝය සහ සුන්දර් මෙතනදී කරුණ ඉදිරිපත් කරනවා. මෙතනදී සුන්දර් ඉල්ලන්නේ ආපහු මට මගේ ඡන්දය දාන්න ඕනේ. ඒ වගේම මගේ ඡන්දය දානකම් ඒ කොට්ටාෂයේ ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණයෙන් අත්හිරවන්න ඕනේ. මගේ ඡන්දය දැම්මට පස්සේ තමයි ඡන්ද ප්‍රතිඵල එළියට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. නමුත් මෙතන ලොකු වංචාවක් වෙලා තියෙනවා. සුන්දර් කියන්නේ NRI කෙනෙක්. ඒ කියන්නේ ඉන්දියාවෙන් පිට ඉඳන් ඇවිල්ලා තමයි ඡන්දය දාන්නේ. ඒ වගේ අවස්ථාවකදී ID එක විතරක් නෙවෙයි પાස්පෝර්ට් එකත් බලනවා. නමුත් ඒ දෙකම නැතිව වෙනත් කෙනෙක් කොහොමද සුන්දර්ගේ ඡන්දේ හොරට දාලා තියෙන්නේ? එතන ලොකු වංචාවක් වෙලා තියෙනවානේ. අන්න ඒක නිසා සුන්දර් තමන්ගේ ඡන්ද අයිතිය ආපහු ඉල්ලනවා. කොහොම නමුත් මෙතනදී සුන්දර්ගෙන් ප්‍රශ්න කරනවා එක ඡන්දයක් වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නේ ඇයි? එක ඡන්දයක් කියන්නේ ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයිනේ කියලා. ඒත් ඒක සුන්දර් පිළිගන්නේ නැහැ. මොකද එක ඡන්දයක සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒක
ඒකට උදාහරණ කිහිපයක්ම සුන්දර මෙතනදී ඉදිරිපත් කරනවා. ඇමරිකාවේ මව් භාෂාව ජර්මන්ද ඉංග්‍රීසිද කියලා තීරණය කරන්න ඡන්දයක් තියලා තියෙනවා. අන්න එතනින් එක ඡන්දයකින් තමයි ඉංග්‍රීසි කියන භාෂාව දිනලා තියෙන්නේ. ඒ වගේම ප්‍රංශයේ හමුදා පාලනයක් දරගෙන යන්නේ ජනතා පාලනයක් දරගෙන යන්නේ කියන ඒ ඡන්දිනුත් එක ඡන්දයකින් තමයි ජනතා පාලනය කියන එක දිනලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හිට්ලර් නාසි හමුදාවේ නායකයා පාව වෙලා තියෙන එක ඡන්දයකින් අන්න ඒක නිසා එක ඡන්දයක් කියන්නේ නොසලකිය යුතු දෙයක් නෙවෙයි ඒක සෑහෙන වටින දෙයක් කියලා සුන්දර මෙතනදී පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඉන්දියානු මැතිවරණ නීතියට අනුව 49 පී කියලා වගන්තියක් තියෙනවා. ඒ වගන්තියට අනුව කෙනෙක්ගේ ඡන්දය හොරට ප්‍රකාශ කරලා තිබුණොත් එහෙම එයාට ආපහු ඡන්දය දෙන්න ඕනේ. අන්න ඒක නිසා Tamanට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා සුන්දර රිල්ලනවා. ඉතින් දැන් ඔන්න විනිසුරුතුමාටත් කරන්න දෙයක් නැහැ. මොකද මේකෙදී භාවිතා කරන නීතියක් වගන්තියක් තියෙනවා. අන්න ඒක නිසා විනිසුරුතුමා තීන්දුව දෙනවා. සුන්දර රිල්ලපු විදියට එයා ඡන්දය දාපු කොට්ටාෂේ විතරක් ඡන්ද ප්‍රතිඵල දැනට නතර කරනවා. ඒ වගේම සුන්දරට ආපහු ඡන්දය දාන අවස්ථාවක් දෙනවා කියලා. නමුත් ඊළඟ දවස් පහේම ඉස්කෝලේ පැවැත්වෙන නිසා ඒකට බාධාවක් නොවෙන්න ඊළඟ සතියේ සෙනසුරාදාට සුන්දරට ඡන්දය දාන්න පුළුවන් කියලා විනිසුරුතුමා තීන්දුව දෙනවා. ඒ කියන්නේ උන සුන්දරට සාධාරණයක් ඉෂ්ට වුණා. කොහොම නමුත් සුන්දරීට පස්සේ නිලා සහ තමන්ගේ ඩ්‍රයිවර් එක පිටත් වෙලා යනවා. යන අතරතුරේදී බොහොම කනගාටුදායක සිද්ධියක් ගැන සුන්දරගේ ඩ්‍රයිවර් සුන්දරට කියනවා. මේ අය යන පාරෙම තමයි දිසාපති කාර්යාලය තියෙන්නේ. මීට මාසයකට කලින් රුපියල් 25,000ක ණය මුදලක් ගෙවා ගන්න බැරිව අසරණුන පවුලක් ඇවිල්ලා දිසාපති කාර්යාලයේ ඉස්සරහම පෙට්‍රල් හලාගෙන ගිනි තියාගෙන ජීවිතේ නැති කරගෙන තියෙනවා. නමුත් එතනදී සෑහෙන පිච්චුම් තුවාල සහිතව පුංචි ගැහැණු ළමෙක් බේරලා තියෙනවා. අනිත් තුන් දෙනාම මිය ගිහින්. ඉතින් මේ රට මොනතරම් ආගාධයකට ඇද වැටිලාද? මිනිස්සු මොනතරම් අසරණයිද? මෙන්න මේක තමයි ඩ්‍රයිවර් සුන්දරට කියන්නේ. ඒක ඇහුවට පස්සේ සුන්දරට සෑහෙන දුකයි. සුන්දර රහනවා රජය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද කියලා. නමුත් රජය කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුම තරමේ මිනිස්සු දවස් කිහිපයක් යනකම් විතරයි ඒ සිද්ධිය ගැන කතා කරලා තියෙන්නේ. සුන්දර ඊට පස්සේ ඩ්‍රයිවර්ගෙන් අහනවා ජීවිතේ බේරගත්ත ඒ පුංචි ගැහැණු ළමයා කොහෙද මේ වෙද්දි ඉන්නේ කියලා. ඉතින් මේ ගැහැණු ළමයා මේ වෙද්දි ඉන්නේ එයාගේ ඥාති ගෙදරක. ඒ අයත් මේ වෙද්දි සෑහෙන අසරණයි. සුන්දර එනවා ඒ දරුවව බලන්න. ඉතින් මේ දරුවව දැක්කට පස්සේ සුන්දරට තවත් දුකයි. මොකද මේ පවුලේ අයට ළමයා වෙනුවෙන් ප්‍රතිකාර කරන්නවත් සල්ලි නැහැ. කොහොම නමුත් ඔනිට පස්සවට පෙන්නන්නේ සුන්දරට මේ වෙද්දි දවල් කෑම සඳහා ආරාධනා කරලා තියෙනවා ඉන්දියාවේ ව්‍යාපාරිකයෙක්. අන්න ඒ ගෙදරට සුන්දර එනවා. ඔයාලට මතක ඇතිනි මහැමති මණියගේ ලේකම් එයාගේ නම බාලුනේ. බාලුත් මේ වෙද්දි මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම බාලු හොඳින්ම දන්නවා සුන්දරගේ ඡන්දය හොරට දාපු එක නිසා සුන්දර මේ වෙද්දි ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා කියලා. මොකද සමස්ත ඡන්ද ප්‍රතිපාලයේ එළියට එන්නේ නැහැ සුන්දර ඇති කරපු ප්‍රශ්නය නිසා. එහෙම නොවුනනම් මේ වෙද්දි මණි මහැමතිත් වෙලා. අන්න ඒක නිසා බාලු සුන්දර එක්ක තරහෙන් ඉන්නේ. බාලු මේ වෙලාවේදී සුන්දරට වදින්නත් එක්කම කියනවා අපි හැමෝටම පොදු එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි සල්ලි. අපි හැමෝම සල්ලි වෙනුවෙන් තමයි වැඩ කරන්නේ කියලා. ඒත් ඒකට සුන්දර එකඟ වෙන්නේ නැහැ. සුන්දර බාලුට කියනවා එහෙම කතා කරන්න එපා. සල්ලි නෙවෙයි අපි හැමෝටම පොදු දේ. අපි හැමෝටම පොදු එකම දේ තමයි මහජනතාව කියලා. උදාහරණයක් විදියට ටීවී චැනලයක් කරනවා නම් ඒක සාර්ථක වෙන්න නඩබන්නන් නින්න ඕනේ. ගුවන් යානා සේවයක් කරගෙන යනවා නම් ඒක සාර්ථක වෙන්න මගින් නින්න ඕනේ. ව්‍යාපාරිකයන්ටත් දියුණුව සඳහා අනිවාර්යෙන් පාරිභෝගිකයන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඡන්දේ ඉල්ලන අයට ඡන්දදායකයන් ඉන්න ඕනේ. ඉතින් මේ හැම තැනකම පොදු එකම දේ මහජනතාවනේ. අන්න ඒක නිසා සල්ලි නෙවෙයි අපි හැමෝටම පොදු දේ කියලා සුන්දර මේ වෙලාවේදී බාලුට කියලා දෙනවා. ඒත් ඒක ඇහුවට පස්සේ බාලුට තවත් තරහ යනවා. බාලු ඊට පස්සේ සුන්දරට අභියෝග කරනවා ඔහේගේ ඡන්දේ නැති වුණු නිසානේ මේ හැම දෙයක්ම කරන්නේ. ඔහේගේ ඔය එක ඡන්දයෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඕනේ නම් ඔහේගේ ඔය ඡන්දයත් අපි හොරට දාලා පෙන්නන්නම් කියලා. ඔන්න ඒක ඇහුවට පස්සේ නම් සුන්දරට සෑහෙන තරහ යනවා. සුන්දර මේ වෙලාවේ හිතා ගන්නවා මණි බාලු ඇතුළු කණ්ඩායමට අනිවාර්යෙන් පාඩමක් උගන්වනවා කියලා. ඔන්නිට පස්සවට පෙන්නන්නේ මණියගේ දුව. එයා ඉන්නේ ඉන්දියාවේ නෙවෙයි, එයා ඉන්නේ කැනඩාවේ. මණියගේ දුවගේ නම තමයි බේබි. බේබි තමයි මණිය ගැන හැම දෙයක්ම හොයලා බලන්නේ. මණියගේ සෞඛ්‍ය තත්ත්වය ගැන, ඒ වගේම මණීට දේශපාලනමය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම මණී උපදෙස් ගන්නේ තමන්ගේ දුවගෙන්. කොහොම නමුත් සුන්දර මේ වෙද්දි ඇති කරලා තියෙන ඒ පුංචි ප්‍රශ්නය ගැන බේබි දන්නවා. නමුත් බේබි ඒක ගැන තාත්තත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. බේබි කතා කරන්නේ බාලුට. බේබි බාලුට කියනවා සුන්දර කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඒක නිසා එයත් එක්ක පරිස්සමින් වැඩ කරන්න, එයත් එක්ක මුකුත් ප්‍රශ්නයක් ඇති කරගන්න උත්සාහ කරන්න එපා කියලා. ඒත් බාලු මේ වෙද්දි ගොන් අභියෝගයක් කරලා තියෙන්නේ. නමුත් දැන් පරක්කු වැඩි. කොහොම නමුත් ඔනිට පස්සවට පෙන්නන්නේ මාධ්‍ය සාකච්ඡාවකට සුන්දරට එන්න කියලා තියෙනවා. ඉතින් මෙතනදී සුන්දර තමන්ට උන ප්‍රශ්නය ගැන හැම දෙයක්ම කියනවා. සුන්දර මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා කෙනෙක්ගේ ඡන්දයක් හොරට දාලා තියෙනවා කියලා දැන දැනත් එයා ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව ඉන්නවා කියන්නේ හරියට එයාගේ බිරිඳ වෙනත් කෙනෙක් එක්ක ඉද්දි කටවහගෙන ඉන්නවා වගේ බොහොම නිඳිත වැඩක් කියලා. කාන්තාවන්ටත් එහෙමම තමයි. තමන්ගේ ඡන්දය හොරට දාලා තියෙද්දි ඒක ගැන මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව ඉන්නවා කියන්නේ හරියට තමන්ගේ හස්බන්ඩ් වෙනත් කෙනෙක් එක්ක ඉද්දි ඒක දිහා බලබල සද්ද නැතිව ඉන්නවා වගේ වැඩක් කියලා සුන්දර මෙතනදී කියනවා. ඉතින් මේක මිනිසුන්ට දැනෙනවා සුන්දර කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා. හැම කෙනෙක්ටම තේරෙන පටන් ගන්නවා. ඒ වගේම ඔන්න මේ වෙදී සෑහෙන ප්‍රමාණයක ඡන්දය හොරට දාලා ආයක එක ඡන්දයක් විතරනේ ඕකෙන් මොකක්ද වෙන්නේ කියලා කටවහගෙන හිටපු මිනිස්සු මෙන්න මේ කාරණේ නිසා ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ වෙදී සුන්දර උදාහරණයකින්ම පෙන්නලා තියෙන්නේ ඡන්දයක් හොරට දාලා තියෙනවා නම් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලා.
අන්න එක නිසා ඡන්දය හොරට දාපු නිසා ඡන්ද අවස්ථාව හම්බුනේ නැති හැමෝම පැමිණිලි කරන්න පටන් ගන්නවා අපිටත් අපේ ඡන්දය ඕනේ කියලා. ඉතින් පැමිණිලි 3-4කින් මේක නවතින්නේ නැහැ. මුළු තමිල්නාඩුවේම මේ වගේ පැමිණිලි 340,000ක් මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ඉල්ලන්නේ සුන්දරට ඒ වගේ අවස්ථාවක් දුන්නා නම් අපිටත් අපේ අවස්ථාව ඕනේ කියලා. කොහොම නමුත් ඔන්න සුන්දරමේ තත්වය ගැන දැනගන්නවා. සුන්දර ඕනකමින්ම තමයි ඒ දේ කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඒ විදියට පැමිණිලි දාපු අයට නීතිමය පැත්තෙන් උදව් දෙන වැඩෙත් සුන්දර බලා ගන්නවා. ඔන්න ඊට පස්සෙට පෙන්නන්නේ බාලු බේබි කියපු දේ හරියටම හරි. සුන්දර කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි. මොකද මේක එක ඡන්දයකින් නැවතුනේ නැහැ. දැන් මේ යන විදියට මේක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා බාලු කණ්ඩායමක් එක්ක කතා බහ කර ගන්නවා සුන්දරව මරලා දාන්න. මොකද සුන්දර නිසා තමයි මේ හැම දෙයක්ම පටන් ගත්තේ. සුන්දර අනිත් හැම කෙනෙක්ටම ආදර්ශයක් වුණානේ. අන්න ඒක නිසා සුන්දරව මරලා දැම්මුත් මේ විදියට පැමිණිලි දාපු හැම කෙනෙක්ම බය වෙලා පැමිණිලි අයින් කරගනී කියලා බාලුට තේරෙනවා. අන්න ඒක නිසා බාලු කණ්ඩායමක් දානවා සුන්දරව මරලා දාන්න. ඒත් උන සුන්දර නම් තවමත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. සුන්දර නිලා සහ තමන්ගේ පවුලේ ඥාති පොඩ්ඩන් කිහිප දෙනෙක් එක්ක වාහනේ යන ගමන් ඉන්නේ. මේ අතරතුරේදී නිලා තමන්ගේ හිතේ සුන්දර ගැන තියෙන ඒ කැමැත්ත ගැන සුන්දරට කියනවා. නොකිව්වට සුන්දරගේ හිතෙත් නිලා ගැන කැමැත්තක් තියෙනවා. කොහොම නමුත් මේ අය ඉස්සරහට යද්දී එක තැනකින් නතර වෙනවා. මොකද බාලුගේ කණ්ඩායම කඩාගෙන පනිනවා සුන්දරව මරලා දාන්න. සුන්දරට තේරෙනවා මේ කණ්ඩායම එවලා තියෙන්නේ බාලු කියලා. සුන්දර මුලින්ම මේ කණ්ඩායමට කියනවා මට ගහලා මාව බය කරන්න කියලා කිව්වනම් මං බය වුණා කියලා කියන්න. ඔයාලට දැම්ම මෙතන යන්න පුළුවන් කියලා. ඒත් බාලු මේ කණ්ඩායමට කියලා තියෙන්නේ සුන්දරව මරලා දාන්න. සුන්දර වගේම මෙතන ඉන්න හැම කෙනෙක්ම මරලා දාන්න කියලා බාලු අණ කරලා තියෙනවා මේ කණ්ඩායමට. අන්න ඒක නිසා මේ කණ්ඩායම මුලින්ම කඩාගෙන පනින්නේ මෙතන ඉන්න පොඩ්ඩන් පැත්තට. ඒත් මෙතන ඉන්න එක කෙනෙක්ටවත් අත තියන්න සුන්දර ඉඩ තියන්නේ නැහැ. සුන්දර මේ හැම කෙනෙක්ටම පහර දෙනවා. අන්න ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක්ට හානියක් වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සෙත් පෙන්නන්නේ මේ විදියට ආපු ඒ පැමිණිලි ප්‍රමාණය නිසා මේ වෙද්දී නඩුවක් ගොනු කරලා තියෙනවා. මේ ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණයෙන් අත්හිටුවන්න ඕනේ කියලා. ආපහු ඡන්දයක් පවත්වන්න ඕනේ. ඒ වගේම මණීට ලැබෙන්න තියෙන ඒ තනතුර සම්පූර්ණයෙන් අහෝසි කරලා දාන්න ඕනේ කියලා. ඉතින් මේක ගැන මණී දැනගන්නවා. මණී දුවට ඒ කියන්නේ බේබිට කතා කරලා අහනවා මොකක්ද කරන්න කියලා. ඉතින් මේ අයට ආරංචිලා තියෙන විදියට පහවනිදා උදේ 10ට තමයි ඒ නඩුව පටන් ගන්නෙ. අන්න ඒක නිසා බේබි තාත්තට කියනවා මුලින්ම අපේ අතට බලය එන්න ඕනේ. ඒක නිසා ඔයා හෙට උදේම 8ට තනතුර බාර ගන්න කියලා. මොකද එතකොට තනතුර බාර අරගෙන ඉවරයි ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මේ අය විශ්වාස කරනවා. නමුත් ඔන්න ඊට පස්සෙත් පෙන්නන්නේ පහවනිදා උදේ සිද්ධ වෙන දේ මේ වගේ දෙයක් වෙන්න යනවා කියලා සුන්දරට තේරලා තියෙනවා. අන්න ඒක නිසා උදේ 10 වෙනකන් මේ අය බලාගෙන ඉන්නේ නැහැ. උදේම මේ නඩුව අහන්න පටන් ගන්නවා. සුන්දර මෙතනදී කියන්නේ මේක පටන් ගත්තේ එකමක ඡන්දයක් නිසා. නමුත් මේ විදියට මුළු තමිල්නාඩුව පුරාම හොර ඡන්ද 340,000කට වඩා දාලා තියෙනවා. තමිල්නාඩුවේ කොට්ටාෂ 234ක් තියෙනවා. හැම කොට්ටාෂයකම ඡන්ද 1000-2000 අතර ප්‍රමාණයක් හොරට දාලා තියෙනවා. මොන ඡන්දයේද හොරට දැම්මේ, මොන ඡන්දයේද හොරට දැම්මේ නැත්තේ කියලා මේ අයට දැන් ෆිල්ටර් කරගන්න විදියකුත් නැහැනේ. ඒ වගේම 2016 දී තමිල්නාඩුවේ පැවැත්වුණ මහමැතිවරණයෙන් දිනුම් පක්ෂයට දෙවනි පක්ෂයට වඩා හම්බ වෙලා තියෙන්නේ ඡන්ද 260,000ක්. ඉතින් මෙතන ඇතුළත තියෙන ප්‍රශ්නේ ඊට වඩා සෑහෙන ලොකුයි. මොකද ඡන්ද 340,000කට වඩා ප්‍රමාණයක් හොරට දාලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණයෙන් අත්හිටවන්න ඕනේ. ආපහු ඡන්දයක් පවත්වන්න ඕනේ. හරියට ඡන්දයක් පවත්වලා බැලුවොත් අනිවාර්යයෙන් මේ තියෙන ප්‍රතිඵලය පවා සම්පූර්ණයෙන් වෙනස් වෙන ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ අය විනිසුරුතුමාට ඉදිරිපත් කරනවා. අන්න ඒක නිසා විනිසුරුතුමා තීන්දුව දෙනවා ඡන්දය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. තව දවස් 14ක් ඇතුළත ආපහු ඡන්දය පවත්වන්න ඕනේ කියලා. ඒ වගේම මේ ඡන්ද ප්‍රතිඵල වලට අනුව මනීට ඒ තනතුර හම්බ වෙන්නේ නැහැ. ආපහු ඒ අයට තනඟ කරන්න සිද්ධ වෙනවා කියලා. ඔන්න ඊට පස්සෙට පෙන්නන්නේ මනී තනතුර බාර ගන්න. ඔන්න මේ අවස්ථාවේ හිටපු මනීට තමගේ තනතුර මේ සිද්ධි නිසා අහිමි වෙනවා. මනී බේබිට ඒ ගැන තමගේ දුවට කතා කරලා අහනවා මොකක්ද දැන් කරන්නේ කියලා. බේබි ඊට පස්සේ මනීට කියනවා සම්පූර්ණයෙන් තමිල්නාඩුවේ කෝලහල ඇති කරන්න මේ ගත්ත තීරණේ වැරදිකක් කියලා හැම කෙනෙක්ටම තේරෙන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සෙට පෙන්නන්නේ සුන්දර. මේ ඇතිලා තියෙන තත්වය නිර්මාණය කළේ සුන්දරනේ. අන්න ඒක නිසා සුන්දරගේ පවුලේ හැමෝම සුන්දරට බනිනවා. තමගේ ඡන්දේ විතරක් ආපහු දාලා පාඩුවේ ඉන්න තිබුණා නේද? මොකටද මේ වගේ කරදර ඇඟේ දාගන්නේ කියලා. නමුත් මේක සුන්දර පිළිගන්නේ නැහැ. සුන්දර මේ හැම කෙනෙක්ම එක් කරගෙන යන හොස්පිටල් එකට. රුපියල් 25,000ක ණය මුදලක් ගෙවා ගන්න බැරිව අසරණුන පවුල ජීවිතය නැති කරගන්න තීරණයක් ගත්තනේ. නමුත් එතනින් පිච්චුම් තුවාල සහිතව ජීවිතේ බේරගත්ත ඒ දරුවා මේ වෙද්දී ඉන්නේ මේ හොස්පිටල් එකේ. සුන්දරේ දරුවා ගැන හැම දෙයක්ම බලා ගන්නවා. මුලින්ම සුන්දර මේ දරුවව පෙන්නනවා තමන්ගේ පවුලේ අයට. මේ දරුවගේ තාත්තා කම්මැලිකම මේ ගෙදරටලා නිදාගෙන හිටියේ නැහැනේ. හැමදාම වැඩ කරලා තියෙනවා. නමුත් මේ තරම් මිනිස්සු අසරණ වෙන්න ප්‍රධාන හේතුව තමයි රජය. අනිවාර්යයෙන් මෙතන වැරද්දක් තියෙනවා. සුන්දරීට පස්සේ තවත් කෙනෙක්ව පෙන්නනවා තමන්ගේ පවුලේ අයට. 6 දිනක් ඉන්න පවුලේ මේ තාත්තා විතරයි රස්සාව කරන්නේ. රස්සාව කරන්නේ වැඩට යන අතරතුරේදී බස් එකකට හැප්පිලා මේ තාත්තගේ කකුල් දෙක සම්පූර්ණයෙන් මේවේ දිවත් කරලා. මේ තාත්තට වන්දියක් හම්බ වෙලත් නැහැ. සාධාරණ ඉෂ්ට වෙලත් නැහැ. ඉතින් මේක කාගේ වැරද්දද? පවුලේ අයට කිසිම උත්තරයක් නැහැ. සුන්දරීට පස්සේ තවත් තරුණ පිරිමි කෙනෙක් ළඟට එක් කරගෙන යනවා තමන්ගේ පවුලේ අයව. වහින වෙලාවකදී කරන්ට් කම්බියක් බිම් වැටලා කෙනෙක්ට කරන්ට් එක වැදලා තියෙනවා. අන්න ඒකේනාව බේරගන්න යද්දී තමයි මේ තරුණ පිරිමි කෙනාත් අනතුරට ලක් වෙලා තියෙන්නේ. ඒ අනතුර නිසා මේ තරුණ පිරිමි කෙනාගේ අත් දෙක සම්පූර්ණයෙන් කපල
ඉදිරිපත් කරන්න වෙලා. ඉතින් මේ කිසිම කෙනෙක් බදු නොගෙවපු අය නෙවෙයි. හරියටම තමන්ගේ බදු ගෙවලා තියෙනවා. නමුත් මෙතනත් වෙලා තියෙන්නේ ලොකු වැරද්දක්. ඒ විතරක් නෙවෙයි ඩෙංගු උණු නිසා අවුරුද්දකට සෑහෙන ගාණක් මැරෙනවා. ඉතින් ඒක කාගේ වැරද්දද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනිවාර්යෙන් ඒක ගැන බලන්න ඕනේ. නමුත් ඒ කිසිම දෙයක් මේ වෙද්දී මේ රටේ හරියටම වෙන්නේ නැහැ. ඉතින් සුන්දර මෙතනදී පැහැදිලි කරන්නේ මගේ ඡන්දේ විතරක් මෙතනදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම අලුත් වෙන්න ඕනේ. ජනතාව හොඳින් හිතලා තීරණයක් ගන්න ඕනේ. මේ වගේ හොරට ඡන්ද දාන එකෙන් වෙන්නේ ඒ අයට ඕන දෙයක් තමයි. නමුත් මිනිස්සුන්ට ඕන කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ සුන්දර කියපු දේ ඉන්දියාවට විතරක් නෙවෙයි ලංකාවටත් වැදගත්. කොහොම නමුත් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න මේ වෙදි මණිගේ කණ්ඩායම ක්‍රියාත්මක වෙලා තමිල්නාඩුවේ සම්පූර්ණයෙන් කෝලහල ඇති කරනවා. ඉතින් මේ කලබලයේ අතරතුරේදී සුන්දර තනියම එනවා මණිව හම්බ වෙන්න. ඒත් මණි මේ වෙදි මේ පක්ෂ කාර්යාලයේ නැහැ. බාලු ඇතුළු පිරිස ඉන්නේ. බාලු දකින්නවා සුන්දර තනියම මෙතනට ඇවිල්ලා කියලා. සුන්දරට ඇතුළට එන්න අවසර දෙන්න කලින් බාලු කෙලින්ම කතා කරනවා එයාගේ ලෝයර්ට. සුන්දරව මේ ඇතුළෙදිම මරලා දැම්මොත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද කියලා බාලු මේ ලෝයගෙන් අහනවා. ලෝයට පස්සේ කියනවා මර ටික වෙලාවක් දෙන්න මං ඒක ගැන හරියටම බලලා කෝල් එකක් දෙන්නම් කියලා. කොහොම නමුත් බාලුට පස්සේ සුන්දරට ඇතුළට එන්න අවසර දෙනවා. සුන්දර මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් කියලා යන්න. තව දවස් 14කින් අලුතෙන් ඡන්දයක් පැවැත්වෙනවානේ. අන්නේ ඡන්දයේදී මණීට විරුද්ධව මණීගේ ප්‍රදේශයෙන් තමන් ඡන්දේ ඉල්ලනවා කියලා යන්න තමයි සුන්දර ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී බාලුගේ ලෝය බාලුට කතා කරලා කියනවා හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සුන්දර ඉන්නේ ඔයාලගේ තැන. ඔයාලට එයාව මරලා දාන්න පුළුවන් කියලා. බාලුට පස්සේ තමන්ගේ කණ්ඩායමට අණ කරනවා සුන්දරට මෙතනදීම පහර දීලා මරලා දාන්න කියලා. ඒත් සුන්දර ඇවිල්ලා තියෙන්නේ ඒකටත් සූදානම් වෙලා. සුන්දර මෙතන ඉන්න හැම කෙනෙක්ටම පහර දීලා මෙතන කුඩුපට්ටම් කරලා තමයි පිටත් වෙලා යන්නේ. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ සුන්දර ඡන්ද අපේක්ෂකයෙක් විදියට අදාළ හැම ඩොකියුමන්ට් එකක්ම ඉදිරිපත් කරනවා. ඒත් මෙතනදිත් මේ අය සුන්දරට ප්‍රශ්නයක් දානවා. ඐඩියගේ පෙනුම සහ සුන්දරගේ පෙනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා. සුන්දර ඊට පස්සේ මේ කෙනාගෙන් කෙලින්ම ප්‍රශ්න කරනවා ඐඩියගේ තියෙන පෙනුම විදියට මං ඉන්න ඕනේද? එහෙම නැත්නම් මගේ පෙනුම තියෙන විදියට ඐඩියගේ තියෙන්න ඕනේද කියලා. මේ නිලධාරියාට කට උතරක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන් දෙපාර්තමේන්තුවේ වැරද්දක්. එහෙම නැත්නම් රජයේ වැරද්දක්. උදාහරණයක් විදියට අමතර කරුණක් කියනවනම් ලයිසන් අරගෙන එහෙම නැත්නම් ලයිසන් අලුත් කරගෙන තවමත් ටෙම්පරියෙන් වාහන ඩ්‍රයිව් කරන අය ලංකාවේ කී දෙනෙක් ඉන්නවද? මොකද රජයට සල්ලි නැහැ ලයිසන් කාඩ් එකක්වත් ගහගන්න. ට්‍රැෆික් එකේ නතර කළාට පස්සේ කියනවා ටෙම්පරිය එක ආපහු අලුත් කරගන්න කියලා. ඒත් ඒ වගේ රජයේ කාර්යාලවල මොනතරම් රස්තියාදුවක් විඳින්න ඕනේද? මිනිස්සු අනිත් වැඩත් නතර කරගෙන යන්න ඕනේ ඒ වැඩේ සඳහා. ලයිසන් කාඩ් එකක් දෙන්න බැරි තරමට රජය වැටුනේ මිනිස්සු නිසාද? එහෙම නැත්නම් රජයේ තියෙන වැරදි නිසාද? ඒත් ඒකෙන් දුක් විඳින්න වෙන්නේ මහජනතාවටම තමයි. හරි බලමු අපි ආපහු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් සුන්දර තමන්ගේ කම්පැනි එකේ CEO තනතුරුනුත් අයින් වෙනවා. සුන්දර ඒක ගැන කෙලිම බාලුට කියනවා. ඒත් බාලු එක ගණන් ගන්නේ නැහැ. බාලු සුන්දරට කියනවා තමුසේ මොන දේ කළත් අපි දිනන්නේ. අයෝදි මුඩුක්කුව පැත්තේ නම් තමුසේ රැස්වීමක් කරන්න තියා හිතන්නවත් එපා කියලා. ඒකට හේතුව තමයි මේ මුඩුක්කු ප්‍රදේශයේ තනිකරම ඉන්නේ මණීගේ ඡන්ද වහල්ලු. අපි අර කතාවට කියන්නේ මේ ප්‍රදේශ නම් තනිකරම මෙන්න මේ පක්ෂයේ බලකණු කියලා. අන්න ඒ වගේ බලකණුවක් ගැන තමයි මේ වෙලාවේ බාලු කතා කරන්නේ. ඊට පස්සේ සුන්දර කෙලිම බාලුට කියනවා මගේ පළවෙනි රැස්වීම ගන්න මම එහෙ කියලා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ සුන්දර යනවා මේ මුඩුක්කු ප්‍රදේශයට. නමුත් හිතුවට වඩා වැඩේ අමාරුයි. බාලු කියපු විදියටම මේ ප්‍රදේශයේ ඉන්නේ තනිකරම මණීගේ ඡන්ද වහල්ලු. මණී මේ එක කෙනෙක්ට තමන්ට ඡන්දය දාන්න කියලා රුපියල් 9000 ගාණක් ගෙවනවා. අන්න ඒක නිසා මේ අය ඒ සල්ලි අරගෙන දැන් කෙලින්ම ඉන්නේ මණීගේ පැත්තේ. මණී බලයට ඇවිල්ලා මොන වැරද්ද කළත් මේ අයට වගේ වගක් නැහැ. මේ අයට වැදගත් වෙන්නේ ඡන්ද කාලයට හම්බ වෙන ඒ රුපියල් 9000 විතරයි. මේ අය සුන්දරට තක්කාලි ගෙඩිවලින් පහර දීලා එලවන්න උත්සාහ කරනවා. ඒත් සුන්දර තමන්ට එල්ල කරපු තක්කාලි ගෙඩියකින්ම කතාව පටන් ගන්නවා. සුන්දර කියනවා මට මේ තක්කාලි ගෙඩිය දැක්කට පස්සේ පොඩි කතාවක් මතක් වුණා. ඒ කතාව කියලා මං යන්නම් කියලා. ඊට පස්සේ ඔන්න මේ අය සද්ද නැතිව අහගෙන ඉන්නවා කුතුහලයටම මොකක්ද මේ සුන්දර කියන්න හදන්නේ කියලා. ලෝකයේ ඉහළම තත්ත්වයේ සෝස් හදන්න ලොකු ඉල්ලුමක් තියෙනවා ඉන්දියාවේ තක්කාලි වලට. නමුත් කොච්චර තක්කාලි හැදුවත් ඒ හැම තක්කාලි ගෙඩියක්ම ඉන්දියාවෙන් පිටට යන්නේ නැහැ. මොකද එතනක් තියෙන්නේ දූෂණය. කොමිස් එකට තමයි වැඩ කරන්නේ. අන්න ඒක නිසා තක්කාලි වගා කරන ගොවීන්ටත් මේ වෙද්දී ජීවිතේ නැති කරගන්න තත්ත්වයටම මේ රජය පත් කරලා තියෙනවා කියලා ඒ කතාව සුන්දර මෙතනදී කියනවා. ඔන්න දැන් නම් ටිකෙන් ටික මේ අයගේ කට වැහෙනවා. නමුත් මේ අය සුන්දරගෙන් ප්‍රශ්න කරනවා ලක්ෂ ගාණක් වියදම් කරගෙන මෙච්චර දුරක් ගෙවාගෙන ඔයා ඡන්දය දාන්න මෙහෙට ආවේ ඇයි කියලා. ඊට පස්සේ සුන්දර ඒකට හේතුන තමන්ගේ අඳුරු අතීත කතාව මෙතන ඉන්න හැම කෙනෙක්ටම කියනවා. සුන්දරගේ තාත්තා දීවරෙක්. සුන්දරුත් සාමාන්‍යයෙන් තාත්තත් එක්ක යනවා දීවර කටයුතු සඳහා. ඔන්නෙදා මැතිවරණයේ දවස ඡන්දය දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරි නිසා ඒක ගැන අදහසක් නැති නිසා සුන්දර යන්න හදලා තිනවා තාත්තත් එක්ක දීවර කටයුතු සඳහා. ඒත් සුන්දරට පස්සේ මතක් වෙලා තියෙනවා ඒක වැරදි කියලා. මොකද මේ ඡන්දයෙන් පස්සේ පත් වෙන අයට සම්පූර්ණයෙන් අවුරුදු 5කට බලය හම්බ වෙනවා. නමුත් මහජනතාවට ඒ බලය හම්බ වෙන්නේ එකම එක දවසක් විතරයි. අවුරුදු 5කට වතාව මහජනතාවට හම්බ වෙන ඒ අවස්ථාව භාවිතා නොකර නිර්පරාදේ යවන එක සෑහෙන වැරදි වැඩක් නේද කියලා සුන්දරට තේරලා තියෙනවා. අන්න ඒක නිසා ඒ දවසේ සුන්දර තමගේ තාත්තත් එක්ක දීවර කටයුතු සඳහා පිටත් වෙලා ගිහින් නැහැ. සුන්දර ගිහින් තියෙනවා ඡන්දය දාන්න. නමුත් දීවර කටයුතු සඳහා ගියපු සුන්දරගේ තාත්තා ආපහු පණ පිටින් නැවිලා නැහැ. හදිසි අනතුරක් නිසා එයා මිය ගිහින්. සමහර විට සුන්දර හිටියා නම් තාත්තගේ ජීවිතේ බේරගන්නත් සුන්දරට
අවස්ථාව තිබුණා අන්න ඒක සුන්දරට තවමත් මතකයි. සුන්දර එතනින් පස්සේ අත්හැරලා නැහැ. සුන්දර තමන්ගේ මහන්සියෙන් කට්ට කාගෙන ඉගෙනගෙන තියනවා. අවසානයේදී සුන්දර තමන්ගේ හීනේ හැබෑ කරගෙන මොකද ඉන්දියාවේ ඉන්න දක්ෂතම ව්‍යාපාරිකයන්ගෙන් අංක 1 කෙනා තමයි මේ විදි සුන්දර කියන්නේ. ඒත් සුන්දර කොහේ හිටියත් මොනතරම් කාර්යබහුල වුණත් අනිවාර්යෙන් ඡන්දය දාන ඉන්දියාවට එනවා. අන්න ඒක තමයි හේතුව කියලා සුන්දර ගොඩක් සංවේදීව ඒ කතාව මෙතන ඉන්න හැම කෙනෙක්ටම තේරෙනවා. ඔන්න දැන් තමයි මේ අයට තේරෙන්නේ සුන්දර කියන්නේ මොන වගේ කෙනෙක්ද සුන්දර කියන කතාවේ ඇත්තක් තියෙනව නේද කියලා. අවුරුදු 5කට වතාවක් මහජනතාවට හම්බ වෙන ඒ අවස්ථාවත් ඡන්ද අපේක්ෂකයන් සල්ලි දීලා ගන්නව නම් ඒ වැඩේ තේරුම් මොකක්ද? රුපියල් 9000කට ඒක පාවා දෙන එක සම්පූර්ණයෙන් වැරදි වැඩක් නේද කියලා මෙතන ඉන්න හැම කෙනෙක්ටම දැන් තේරෙනවා. වාසනාවකට වගේ මේ අයගේ තීරණය වෙනස් කරගන්න මේ අයට තවත් දවස් කිහිපයක් ඉතුරුලා තියෙනවා. හරියට ලංකාවේ ජනාධිපතිවරණයට තව දවස් කිහිපයක් තියෙනවා වගේ. කොහොම නමුත් සුන්දරීට පාසේ මෙතන ඉන්න හැම කෙනෙක්ගෙම ප්‍රශ්න කරනවා. ඔන්න මේ මුඩුකු ප්‍රදේශයේ ඉන්නේ එක එක ප්‍රදේශවලින් ආපු අය. ඉතින් තමන්ගේ ප්‍රදේශය දාලා මෙහෙට ආවේ ඇයි කියලා සුන්දර මේ අයගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ අය තම තමන්ගේ ප්‍රදේශවල තියෙන හැම ප්‍රශ්නයක්ම සුන්දරට කියනවා. සමහර ප්‍රදේශවල වතුර නැහැ, සමහර ප්‍රදේශවල කරන්ට් එක නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි මණීනේ. අන්න ඒක නිසා සුන්දර මෙතන ඉන්න හැමෝටම කියනවා, ඔයාලගේ ප්‍රදේශවල තියෙන හැම ප්‍රශ්නයක්ම ලියලා දෙන්න. අපි දැන්ම ගිහින් කෙලින්ම මණිගෙන් ඒ ගැන ප්‍රශ්න කරමු කියලා. කොහොම නමුත් ඔන්න දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම වහල් බාවෙන් ටිකක් මිදලා ඉන්නේ. අන්න ඒක නිසා මේ අය මෙතනින් පස්සේ වැඩ කරන්නේ සුන්දර කියන විදියට. මේ අය තමන්ගේ ප්‍රශ්නත් අරගෙන සුන්දර එක්කම යනවා කෙලින්ම මණිව හම්බ වෙන්න. මණි මේ වෙද්දි ඉන්නේ එයාගේ රැස්වීමක. මෙතන කට්ටිය ගොඩක් ඉන්නවනේ. අන්න ඒක නිසා මණි දැන්ම මුකුත් කරන්න යන්නේ නැහැ. සුන්දරට උඩට එන්න අවස්ථාව දෙනවා. සුන්දරිට පස්සේ කෙලින්ම අර ප්‍රදේශවල ඉන්න හැම කෙනෙක්ගෙම ප්‍රශ්න ගැන මණිට කියනවා. මේ ප්‍රශ්න වෙනුවෙන් ඔයා විසඳුමක් ගන්නව නම් මම මේ ඡන්දයෙන් ඉවත් වෙන්නුනත් ලෑස්තියි කියලා කෙලින්ම සුන්දර මණිට කියනවා. ඒත් මණි හිනා වෙනවා. මණි සුන්දරට කියනවා, ඔය තියෙන ප්‍රශ්න ඔය විදියටම තියෙන්න ඕනේ. ඕවට විසඳුම් දෙන්න ගියොත් එහෙම අපිට තියෙන අවස්ථාව නැති වෙනවා. මිනිස්සු කිහිප දෙනෙක් බඩගින්නේ මැරෙන්න ඕනේ. ඒ අයට ප්‍රශ්න තියෙන්න ඕනේ. එතකොට තමයි ඡන්දය දෙන කාලෙට අපි දෙන රුපියල් 9000 ඒ අයට වටින්නේ. එතකොට හරියට බඩගින්නේ ඉන්න බල්ලෙක්ට මස් කට්ටක් දුන්නා වගේ ඒ අය නැට්ට වනවන අපි පිටිපස්සෙන් එනවා. ඒක තමයි අපේ සාර්ථකත්වයේ හේතුව කියලා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඡන්ද අපේක්ෂකයන් මිනිසුන්ව දාලා තියෙන්නේ මොන වගේ පහත් තත්වයකටද කියලා. මුලින්ම ප්‍රශ්න නිසා මිනිසුන්ව හෙම්බත් කරනවා. ඊට පස්සේ පොඩි පොඩි දේවල් කිහිපයක් විතරක් දීලා ඒව ගැන මහා උජාරුවෙන් කතා කරනවා. හරියට ඒ අය කියන්නේ රට බේරගත්තා වගේ කතාවක්. ඒකට මිනිස්සු රැවටෙනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ ඒ අයව රවට්ට ගන්න කියලා. අන්නේ කතාව තමයි මණි මේ වෙලාවේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි මණි මේ වෙද්දි විපක්ෂයේ අයත් සල්ලි දීලා තමන්ගේ පැත්තට අරගෙන. කොටින්ම කියනවනම් මේ වතාවේදී මණි බලයට ආවොත් එහෙම හරියම විපක්ෂයක්වත් නැහැ. මණිට ඕන විදියට හැම දෙයක්ම කරගන්න පුළුවන්. මණි ගොඩක් උජාරුවෙන් මේ හැම දෙයක්ම සුන්දරට කියනවා. සුන්දරට තරහ යනවා. සුන්දරීට පස්සේ මණිට අභියෝග කරනවා. ඔහේගේ කොට්ටාෂේ නොහෙට විරුද්ධ විතරක් මං ඉදිරිපත් වෙනවා කියලා කිව්වට අනිත් හැම කොට්ටාෂයකින්ම ඒ කියන්නේ කොට්ටාෂ 234ෙන්ම මං මගේ අයව ඉදිරිපත් කරනවා කියලා. සුන්දර එහෙම කියලා පිටත් වෙලා යන්න යනවා. කොහොම නමුත් ඔන්න දැන් මණීට සෑහෙන තරහයි සුන්දර එක්ක. මොකද සුන්දර මෙතනට ආවේ කාලයක් තිස්සේ මණියගේ වහල් වෙලා හිටපු අයත් එක්ක. අන්න ඒක නිසා මණී පොලිසියට අණ කරනවා සුන්දර එක්ක ආපු හැම කෙනෙක්ටම පහර දීලා පන්නලා දාන්න කියලා. පොලිසියට පස්සේ ඒ යන ක්‍රියාත්මක කරනවා. සුන්දර එක්ක ආපු මණීගේ මේ වහල් විදියට හිටපු ඒ හැම කෙනෙක්ටම පහර දෙන්න පටන් ගන්නවා. රුපියල් 9000ක් දීලා තමගේ පැත්තට ඡන්දය දාගද්දී නම් හොඳයි. නමුත් මේ අයට ඇත්ත තේරෙන්න පටන් ගත්තට පස්සේ වහල් බාවෙන් මිදෙන්න පටන් ගත්තට පස්සේ තමයි මණීටත් ලොකු තරහක් එන්නේ මේ අය ගැන. කොහොම නමුත් මේ වෙලාවේදී සුන්දරටත් ගුටි කන්න සිද්ධ වෙනවා. සුන්දර දකිනවා තමන් නිසා තමන් විශ්වාස කරලා මෙතනට ආපු අයත් මේ ප්‍රශ්න නිසා සෑහෙන දුක් විඳිනවා කියලා. සුන්දරීට පස්සේ අඬාඬම මෙතන ඉන්න හැම කෙනෙක්ටම කියනවා, අම්මා කෙනෙක් දරුවෙක් වදද්දී ඒ අම්මටත් සෑහෙන වේදනාවක් දැනෙනවා. අපි හැමෝමත් දැන් එක අම්මා කෙනෙක් වගේ නිරෝගී දරුවෙක්ට උපත දෙන්න යද්දී කොහොමත් මේ විදියට දුක් විඳින සිද්ධ වෙනවා. ඒක නිසා ටික කාලයකට මේ දුක ඔහොම අල්ලගෙන ඉන්න අපිට හරියන දවස වැඩි ඇතක නෙවෙයි කියලා. කොහොම නමුත් ඔන්න මේක ගැන නිවුස් සරහා අනිත් හැම කෙනෙක්ම දැනගන්නවා. මේ අයගේ හිතේ ලොකු තරහක් ඇති වෙනවා මේ සිද්ධ නිසා මණී ගැන. මොකද පොලිසිය මේ විදියට ඇවිල්ලා පහර දුන්නේ මණී අණ කරපු නිසානේ. අන්න ඒක නිසා ඒ අයටත් ඇත්ත තේරෙනවා. ඒ හැම කෙනෙක්ම සුන්දර එක්ක එකතු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඒ හැම කෙනෙක්ගේම සපෝට් එක දැන් සුන්දරට තියෙනවා. සුන්දර මේ අයත් එක්ක එක පවුලක් වගේ එකට එකතු වෙලා මෙතනින් එහාට වැඩ පටන් ගන්නවා. සුන්දර රතනදී මණීට අභියෝග කළානේ හැම කොට්ටාෂයකින්ම තමගේ පැත්තේ කෙනෙක් දානවා කියලා. සුන්දර එක කියලා තියෙන නිකම්ම නෙවේ. සුන්දර සමාජ ජාල හරහා හැම කෙනෙක්ටම පණිවිඩයක් යවනවා. හැම කොට්ටාෂයකින් ඉදිරිපත් වෙන්න ඕනේ කවුද කියලා තීරණය කරන්නේ අපි නෙවේ. ඒක තීරණය කරන්න ඕනේ ඔයාලමයි. හොඳට බලන්න, කාලයක් තිස්සේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව මිනිසුන්ට උදව් කරන, සමාජ සේවය කරන කවුරු හරි වගේ ගමෙත් ඇතිනේ. සමහර විට එයා ගුරුවරයෙක් වෙන්න පුළුවන්, විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගොවියෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අයට ඔයාලම ගිහින් කතා කරන්න. සමහර විට ඒ අය එකපාරටම බෑ කියයි. ඒත් ඒක අහන්න එපා. මොකද අනිවාර්යෙන් ඒ වගේ අය තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. අන්න ඒ වගේ එක කොට්ටාෂකින් 3 දෙනෙක්ව හොයලා අපිට කියන්න. එතනින් එක කෙනෙක්ව අපි කොහොම හරි තෝරලා ඉදිරිපත් කරමු කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ වෘත්තිමය වශයෙන් දේශපාලනය කරන අයව
නෙවෙයි මිනිස්සු ගැන හිතන මිනිස්සු ගැන කැක්කමක් තියෙන අයව තමයි මේ විදිහට තෝරලා දෙන්න කියලා සුන්දර මේ අයගේ නිල්ලන්නේ. සුන්දර කියපු දේ හරියටම හරි කියලා හැම කෙනෙක්ටම තේරෙනවා. AI ට පස්සේ තමන්ගේ ගම වෙනුවෙන් සේවය කරන ඒ අයත් එක්ක ගිහින් කතා කරනවා. එයාගේ රස්සාව මොකක්ද? එයාගේ ජාතිය මොකක්ද? ආගම මොකක්ද? මේ කිසිම දෙයක් වලන්නේ නැහැ. මේ අය හොයන්නේ ගම වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ව. ඉතින් හැම කොට්ටාෂකම ඒ වගේ අය ඉන්නවා. අන්න ඒ වගේ අයව එක කොට්ටාෂකින් තුන්දෙනා ගානේ මේ අය ඉදිරිපත් කරනවා සුන්දරට. ඔන්නිට පස්සවට පෙන්නන්නේ මණීට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් හොඳ හොඩුවාවක් ගැන සුන්දරට ආරංචි වෙනවා. ඔයාලට මතක ඇතිනි මණී කරපු හැම ජාවාරමක් ගැනම විස්තර හොයාගත්ත ඒ මාධ්‍යවේදියාව මණී මරලා දැම්මනේ. අන්නේ මාධ්‍යවේදියාගේ නම තමයි මුත්තු. මුත්තුගේ ළඟ තිබුණ හાર્ඩ් ඩිස්ක් එකක් මේ වෙද්දි එයාගේ යාළුවෙක් හොයාගෙන තියෙනවා. ඒකෙනා ඒක පොලිසියට බාර නොදී අරගෙන ඇවිල්ලා තිනා සුන්දර ළඟට. සුන්දර ඊට පස්සේ මේකේ තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේකේ සම්පූර්ණයෙන් තියෙන්නේ මණී කරපු ඒ ජාවාරම් ගැන විස්තර. සුන්දරටත් තේරෙනවා මණීට එරෙහිව භාවිතා කරන්න පුළුවන් ලොකුම ආයුධය තමයි මේ විදියට දැන් Tamanට හම්බ වෙලා තියෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්නිට පස්සවිට පෙන්නන්නේ මණීගේ දුව. ඒ කියන්නේ බේබි. බේබි එනවා ඉන්දියාවට. ඔන්න මේ වෙද්දි ඇතිලා තින ඒ ප්‍රශ්නය ගැන මේ කණ්ඩායම දන්නවා. මුත්තුව මරලා දැම්මත් වැඩක් උනේ නැහැ. මොකද හැම සාක්ෂියක්ම මේ වෙද්දි සුන්දරට හම්බ වෙලා අන්න ඒකට මොකක්ද කරන්න කියලා මේ අයට දැන් හිතා ගන්නවත් බෑ. ඒත් මේ ප්‍රශ්නේ හෑන්ඩල් කරන්න ඕනේ කොහොමද කියලා බේබි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා බේබි තමගේ කණ්ඩායමේ අයට කියනවා සුන්දරගේ ළඟ තියෙන ඒ සාක්ෂි වලින් වැඩක් නැති තත්වයට පත් කළා නම් හරි. එතකොට ආපහු එයාට අපිට ප්‍රශ්නයක් ඇති කරන්න තියා හිතන්නවත් බෑ කියලා. ඒත් ඒ දේ කරන්නේ කොහොමද කියලා මේ අය බේබිගෙන් අහනවා. බේබිට පස්සේ සම්පූර්ණම සැලසුම තාත්තට කියනවා. ඔන්න ඊට පස්සේ තමගේ දුව කියලා දුන්න විදියට රැස්වීමකදී මණී කතා කරනවා. මෙතනදි මණී කැලිම්ම චෝදනාව එල්ල කරන්නේ සුන්දරට. එදා තමගේ රැස්වීමට සුන්දර පිරිසක් එක්ක කඩාගෙන පැන්නා. ඒක නිසා තමයි ඒ විදියට ඒ පිරිසම නවත්තන්න සිද්ධ වුනේ. ඒ විතරක් නෙවෙයි මේ අයගේ ළඟ වීඩියෝ තියෙනවා. එදා අර විදියට සුන්දර පක්ෂකාරයලට ඇවිල්ලා ඒ අයට පහර දුන්න ආකාරය. සුන්දර කියන්නේ සෑහෙන නරක කෙනෙක් කියලා මණී ඔප්පු කරන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි මණී මේ වෙලාවදී කැලිම්ම සුන්දරට චෝදනාවක් එල්ල කරනවා. සුන්දරට කෝටි 6000ක ඩීල් එකක් ඇවිල්ලා තියෙනවා වෙනත් කම්පැනිස් කිහිපයකින්. ඒක නිසා තමයි එයා මේ විදියට රජය අවුල් කරන්න උත්සාහ කරන්නේ කියලා. ඒත් සුන්දර එහෙම කිසිම ඩීල් එකක් දාලා නැහැ. නමුත් මණී මෙතනදි කියනවා සුන්දර ඒ වගේ ඩීල් එකක් දාලා තියෙනවා කියලා ඔප්පු කරන්න අවශ්‍ය හැම සාක්ෂියක්ම මගේ ළඟ තියෙනවා කියලා. ඒත් එහෙම කිසිම සාක්ෂියක් මණී ළඟ නැහැ. අන්න ඒ සාක්ෂි වලට කරන්න ඕනේ මොකක්ද කියලා බේබි මේ වෙදි සැලසුම් කරලා ඉවරයි. බේබිට පස්සේ බාලුත් එක්ක එකතු වෙලා ඒක ක්‍රියාත්මක කරනවා. මේ අය CCTV කැමරාවක් තියෙන තැනකදී හිතලම වාහනේ ඇක්සිඩන්ට් කරගන්නවා. ඊට පස්සේ මෙයාලගේම කෙනෙක් දාලා තියෙනවා එයාලගේ වාහනේ තියෙන බොක්ස් එකක් හොරකම් කරගන්න. ඊට පස්සේ මේ අය මාධ්‍යට කියනවා සුන්දරට එරෙහිව අපි ළඟ හැම සාක්ෂියක්ම තිබුණා. නමුත් සුන්දර සැලසුමක් ගහලා අපේ වාහනේ ඇක්සිඩන්ට් කළා. ඒ හැම සාක්ෂියක්ම හොරකම් කළා කියලා. ඒ කියන්නුනේ මේ අය සුන්දරට චෝදනාවක් එල්ල කළා කිසිම සාක්ෂියක් නැතිව. ඒත් මේ අය කිව්වේ සාක්ෂි තියෙනවා කියලා. නමුත් සුන්දරම සැලසුමක් ගහලා ඒ සාක්ෂි හොරකම් කළා කියලා ඒ අය ඒ චෝදනාවක් දානවා කෙලින්ම සුන්දරගේ පැත්තට. මේවට තමයි දේශපාලන නාට්‍ය කියන්නේ. කොහොම නමුත් ඔන්න මේ නාට්‍ය සාර්ථක වෙනවා. ටිකෙන් ටික මිනිස්සුන්ගේ හිතේ සුන්දර ගැන තිබුණ ඒ විශ්වාසය අඩුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ටික කරලා විතරක් මදි. මෙතනින් බේබි නතර වෙන්නේ නැහැ. බේබි තමන්ගේ තාත්තට ඒ කියන්නේ මණීට බෙහෙත් දෙන අතරතුරේදී අදිමාත්‍රාවෙන් බෙහෙත් කිහිපයක් දෙනවා තාත්තට. ඒත් මණී ඒ බවක් දන්නේ නැහැ. මණී මේ බෙහෙත් ටික බොනවා. කොහොම නමුත් ඔන්න මණීට ටික වෙලාවයි ලැබෙන්නේ. එයා හැම මැරෙනවා. ඒත් මණීව සැලසුම් කරලා මේ විදියට මරලා දැම්මේ බේබි කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැම කෙනෙක්ගේම අනුකම්පාව වෙනවා මේ පක්ෂයට. නමුත් මේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මණී නැහැනේ. අන්න ඒක නිසා තමගේ තාත්තා වෙනුවට බේබි ඉදිරිපත් වෙනවා. සම්පූර්ණ බලය තමගේ අතට ගන්න ඕන නිසා තමයි බේබි මේ වගේ දරුණු දෙයක් කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සවට පෙන්නන්නේ සමීක්ෂණ වලින් පවා පේන්න පටන් ගන්නවා දැන් සුන්දරගේ පැත්තේ මිනිස්සු නැහැ. හැම කෙනෙක්ම මේ වේදි බේබියෙක් එකතු වෙලා තියෙන්නේ. අන්න ඒ බව සුන්දරතුළු කණ්ඩායමට තේරෙනවා. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ බේබිගේ පැත්තේ. බේබි ගහලා තියෙන්නේ මොන වගේ සැලසුමක්ද කියලා දැන් සුන්දරතුළු කණ්ඩායමට තේරෙනවා. මණී කරපු හැම ජාවාරමක් ගැනම සාක්ෂි තිබුණත් දැන් වැඩක් වෙන්නේ නැහැ. මණී ජීවතුන් අතර නැහැ. මේ දේවල් එළියට දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. ජීවතුන් අතර නැති කෙනෙක්ට එක එක දේවල් කියනවා කියලා තමයි මිනිස්සු හිතන්නේ. අන්න ඒක නිසා දැන් මේ සාක්ෂි වලින් සම්පූර්ණයෙන් වැඩක් වෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සවට පෙන්නන්නේ බේබි කෙලින්ම එනවා සුන්දරව හම්බ වෙන්න. බේබි සුන්දරට කියනවා තමුසර මං එක අවස්ථාවක් දෙන්නම්. තමුසර ඡන්දය දාන්නේ නැතිව මේකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ආපහු ඇමරිකාවට යනවා කියලා. මොකද ඒක තමයි බේබි බලාපොරොත්තු වෙන සම්පූර්ණ ජයග්‍රහණය. ඡන්දේ ඉල්ලන්න ආපු සුන්දර තමන්ගේ ඡන්දේවත් පාවිච්චි නොකර ආපහු යනවා කියන්නේ ඒක තමයි බේබිට හම්බ වෙන ලොකුම ජයග්‍රහණය. ඒත් සුන්දර වැඩ කරන්නේ බේබි කියන විදියට නෙවෙයි. සුන්දර බේබිට බයත් නැහැ. නමුත් බේබි සුන්දරට කියනවා මං බලයට ආපු වහාම නැති වැරදි එල්ල කරලා අනිවාර්යෙන් තමුසලාගේ කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක්ම අල්ල ගන්නවා කියලා. ඒත් මේ කිසිම දෙයකට සුන්දර බය වෙන්නේ නැහැ. මොකද මණිත් තමන්ගේ තනතුර බාර ගන්න ඔන්න මෙන තිබුණ අවස්ථාවේදී තමයි මණිට ඒ හැම දෙයක්ම සුන්දර විසින් නැති කළේ. ඒත් තවම ඡන්දේ පැවැත්වෙලත් නැහැ. ඡන්දේ තියෙන හැට කලින් තිබුණ ඡන්දෙන් ආපු ප්‍රතිඵලයක් වෙනස් කළා නම් ඡන්දේ තියෙන කලින් සුන්දරට මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද? අන්න ඒක නිසා සුන්දර බේබිට කියනවා තමුසේගේ පුස් තර්ජන වලට මං බය වෙන්නේ නැහැ. ඒක නිසා වහම එළියට යනවා. ඡන්දෙන් පස්සේ අපිට හැම දෙයක්ම බලා ගන්න පුළුවන් කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ
පස්සපට පෙන්න්නන්නේ පහුනිදා ඒ කියන්නේ ඔන්න අද ඡන්දය තියෙන දවස. සුන්දර් මුලින්ම ගිහින් ඡන්දය දානවා. ඒත් සුන්දර්ගේ කණ්ඩායම අයට තේරලා තියෙන්නේ මේ ඡන්දෙන් නම් කීයටවත් සුන්දරට දිනන්න තියා හිතන්නවත් බෑ කියලා. ඒත් සුන්දර් මේ වෙදි හැම දෙයකටම සලසුමක් ගහලා තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ අර මුත්තු කියන මාධ්‍යවේදියා මණීම තමයි මුත්තුව මරලා දැම්මේ. ඒත් මුත්තු කෙනමින් ට්වීට් එකක් දාලා තියෙනවා බේබි ළඟින් අතුරුදහන් වුණ සුන්දරට විරුද්ධව තියෙන හැම සාක්ෂියක්ම මම හොයාගත්තා. මං අද උදේ මැඩම්ව හම්බ වෙන්න ගිහින් ඒ සාක්ෂි ගැන කතා කළා. නමුත් මැඩම් කිව්වේ මැතිවරණ දවස් නිසා සුන්දරට විරුද්ධ වුණත් ඒ සාක්ෂි දැන් ඉදිරිපත් කරන්න එපා. ඒක මැතිවරණ නීතිවලට පටහැනි. ඒක නිසා පස්සේ ඔය සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක නිවුස් වල යන පටන් ගන්නවා. බේබිගේ පැත්තර තියෙන ලකුණු තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සුන්ගේ හිතේ බේබි ගැන ලොකු පැහැදීමක් ඇති වෙන්න පටන් ගන්නවා. සුන්දරට විරුද්ධව තියෙන සාක්ෂි මැතිවරණය ළඟ නිසා මැතිවරණ නීතිවලට ඒක පටහැනි නිසා දැන්ම ඒක එළියට දාන්න එපා කියපු කාරණේ ගැන මීඩියක ඇවිල්ලා බේබිගෙන් ප්‍රශ්න කරනවා. බේබිලත් හිතා ගන්න බැහැ මේ මොකක්ද වෙන්නේ කියලා. නමුත් බේබිට තේරෙනවා මේ උන දෙයින් වෙන්නේ එයාගේ පැත්තර තවත් මිනිස්සු එන එක කියලා. අන්න ඒක නිසා මීඩියක අහපු ප්‍රශ්නයට උත්තරේ විදියට බේබි කියනවා ඔව් මුතුමාව හම්බ වෙන්න ආවා. සුන්දරට විරුද්ධව තියෙන හැම සාක්ෂියක්ම අපි ආපහු හොයාගත්තා. නමුත් මැතිවරණ නීතියට පටහැනි නිසා අපි දැන් මේක එළියට දාන්නේ නැහැ කියලා. මීඩියක පවා බේබිව අගය කරනවා. නමුත් ඔන්න වැඩි වෙලාවක් කියන්නේ නැහැ බේබිට වැඩ වරදින්න. අර විදියට ට්වීට් එක දාලා තියෙන්නේ සුන්දර්ම තමයි. නමුත් සුන්දර් මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ සැලසුමකට අනුව. මොකද සුන්දර් මේ වෙද්දි හොයාගෙන තියෙනවා මුත්තු කියන අර මාධ්‍යවේදියාගේ මලසිරුර. මුත්තු ඝාතනයට ලක්ුණේ දවස් ගානකට කලින් මුත්තුගේ දිරාපත් වුණ මලසිරුර තමයි පොලිසියට හම්බ වෙන්නේ. නමුත් මීඩියක ප්‍රශ්න කරද්දී තමගේ පැත්තට ලකුණු දාගන්න මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න ඕන නිසා බේබි බොරුවට කිව්වා. ඔව් අද උදේ මුත්තුමාව හම්බ වෙන්න ආවා. සුන්දරට විරුද්ධව තියෙන හැම සාක්ෂියක්ම අපි පස්සේ ඉදිරිපත් කරනවා කියලා. දවස් ගානකට කලින් ඝාතනයට ලක්ුණ මුත්තු කොහොමද අද උදේ ගිහින් බේබිව හම්බ වෙන්නේ? අන්න ඒක නිසා හැම කෙනෙක්ටම තේරෙන්න පටන් ගන්නවා බේබි මේ වෙද්දී කියලා තියෙන සම්පූර්ණයෙන් බොරු කියලා. ඔන්නක තමයි සුන්දර්ගේ සැලසුමේ පළවෙනි පියවර. මිනිසුන්ගේ හිතේ බේබි ගැන තියෙන ඒ විශ්වාසය නැති කරන එක, බේබිගේ බොරුව එළියට පෙන්නලා දෙන එක. දෙවෙනි පියවර තමයි මණිව මරලා දැම්මේ එයාගේ දුව විසින්මයි, ඒ කියන්නේ බේබි විසින්මයි කියලා ඔප්පු කරන්න මේ වෙද්දී සුන්දර් ළඟ සාක්ෂියක් තියෙනවා. නිකම්ම සාක්ෂියක් නෙවෙයි, ඇහිඳුරු සාක්ෂියක්. ඒ කෙනා තමයි බේබිගේ අම්මා. මේ ඉන්නේ බේබිගේ ජීව විද්‍යාත්මක අම්මා නෙවෙයි. බේබි ඉපදෙද්දිම එයාගේ අම්මා මිය ගිහින් මේ ඉන්නේ මණි දෙවෙනියට කසාද බැඳපු ගැහණු කෙනා. එදා මණිට මැරෙන්නම අදිමාත්‍රාවෙන් බෙහෙත් දීලා තියෙන්නේ බේබි කියලා මේ ගැහණු කෙනා දැකලා තියෙනවා. අන්න ඒ ගැහණු කෙනාගේ සාක්ෂිය මේ වෙද්දී තියෙන්නේ සුන්දර්ගේ පැත්තේ. සුන්දර් එක ගැන කතා කරලා බේබිට කියනවා. බේබිට තේරෙනවා දැන් වෙනත් විකල්පයක් නැහැ කියලා. බේබිට පස්සේ කණ්ඩායමක් කියවනවා තමන්ගේ මේ අම්මව වගේම සුන්දරතුළු කණ්ඩායම මරලා දාන්න. නමුත් මෙතනදී සුන්දර් තනියම නෙවෙයි, මේ අය මේ කණ්ඩායමට පහර දෙනවා. ඒ වගේම මණිගේ ඝාතනය සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකාරණිය, ඒ කියන්නේ මේ ගැහණු කෙනාවත් බේරගන්න මේ අය සමත් වෙනවා. ඊට පස්සේ මේ අය ඉක්මනින්ම ලයිව් එකක් යනවා. ඊට පස්සේ මේ ගැහණු කෙනා සම්පූර්ණ සිද්ධිය මහජනතාවට කියනවා. හැම කෙනෙක්ටම තේරෙනවා බේබි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. බලයට එන්න ඕන නිසා තමගේ තාත්තාවම ඒ විදියට මරලා දැම්මා කියන්නේ බේබි ගැන ආපහු කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් මේ වෙද්දී දවල් එක පහ වෙලා ඡන්දය දාන්න තවත් කාලෙ ඉතුරුලා තියෙනවා. අන්න ඒක නිසා සුන්දර හැම කෙනෙක්ටම පණිවිඩයක් දෙනවා. දැන් රැවටුණා ඇති මෙතනින් පස්සවත් ඔයාලගේ ඡන්ද ආයතය හරියට භාවිතා කරන්න. ඒකෙන් තමයි රටේ අනාගතය තීරණය වෙන්නේ කියලා මෙන්න මේක මිනිසුන්ට දැනෙනවා. ඡන්දය දාන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු අය පවා මේ සිද්ධියෙන් පස්සේ ඡන්දය දාන්න යනවා. ඔන්න ඊට පස්සවද පෙන්නන්නේ පහුවෙනිදා සිද්ධ වෙන දේ. මණිගේ ඝාතනය සම්බන්ධයෙන් බේබි වත් අඩංගුඩ ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔන්න මේ ඡන්දයෙන් දිනලා තියෙන්නේ සුන්දරගේ පැත්තේ අය. කොට්ටාස 234 කින් 210ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ කණ්ඩායම. නමුත් දැන් මෙයාට ප්‍රශ්නයක් තියෙනවා කවුද මහැමති වෙන්නේ කියලා. හැමෝම හිතනවා සුන්දරයකට ඉදිරිපත් වෙයි කියලා. ඒත් සුන්දර සම්පූර්ණයෙන්ම මේකෙන් ඉවත් වෙනවා. මොකද සුන්දරට කරන්න වෙනත් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ දිනපු අය අතරේ ඉන්නවා හිටපු දිසාපති කෙනෙක්. අන්න ඒ කෙනා තමයි ඊළඟ මහැමති වෙන්න සුදුසු කියලා සුන්දර මේ වෙද්දී තීරණය කරලා තියෙනවා. අන්න ඒ විදියට සුන්දර මේ අයට ඒ බලය ලබා දීලා මෙතනින් ඉවත් වෙලා යන්න යනවා. ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේක නිකම්ම ෆිල්ම් එකක් විතරයි නේ කියලා අමතක කළා දාන්නත් පුළුවන්. ඒත් මේ ෆිල්ම් එකෙන් ගන්න අපිට පාඩම් ගොඩක් තියෙනවා. අවුරුදු 5කට වතාවක් මහජනතාවට එකම එක දවසකට හම්බ වෙන ඒ බලය තව ටික දවසකින් අපිට හම්බ වෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය. අන්න ඒ අවස්ථාව මොනතරම් වටිනවද කියලා මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්නුම් කරලා දීලා තියෙනවා. සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් අපේ රටේ නම් හොරචන්ද වැටෙන්නේ නැහැ නේ, මේක අදාළ වෙන්නේ නැහැ නේ කියලා. නමුත් එදා ඉඳන් අපි නම් කැපුවත් මේ පාට, අපි නම් කැපුවත් මේ පාට කියලා ඒ වහල්භාවයෙන් ඉන්නේ කයි හොරචන්ද දාන එකේ කිසිම වෙනසක් නැහැ. ඡන්දේ ලං වෙද්දී එක එක සහන හම්බ වෙනවා. අන්නේ සහන වලට වහල් වෙලා ඡන්දේ දානවා කියන්නේ සම්පූර්ණයෙන් මේ අවස්ථාවේ තියෙන වටිනාකම නැති කරගත්තා වගේ තමයි. අපි කඩේකින් පොල් ගෙඩියක් ගත්තත් ඒක එතනම බිඳලා පරීක්ෂා කරලා බලන්නේ නැහැ. ඒකට වෙනම ක්‍රම කිහිපයක් තියෙනවා. මුලින්ම පොල් ගෙඩිය හොල්ලා බලනවා. ඊට පස්සේ පොල් ගෙඩිය බරද බලනවා. ඒ වගේම පාටත් බලනවා. පොල් ගෙඩියක් ගද්දී අපි ඒ විදිහට පරීක්ෂා කරලා බලනවා නම් අපේ රට ඊළඟට අවුරුදු 5ේදී බාර දෙන්නේ කාටද කියන එක ගැන තීරණයක් ගනිද්දී අපි මොනතරම් පරීක්ෂා කරලා බලන්න ඕනිද? තව දවස් කිහිපයක් ඉතුරුලා තියෙන්නේ. ඒක නිසා හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. මොකද ආපහු අපිට මේ අවස්ථාව එන්නේ අවුරුදු 5කට පස්සේ. මේ වතාවෙදි හරියට මොලේ කල්පනා කරලා ඡන්දය දැම්මේ නැහැ කියන්නේ මේ අවුරුදු 5ේදීත් සම්පූර්ණ රට ඉවරයි. ඊළඟට හම්බ
වෙන්නේ සම්පූර්ණයෙන් ආගාදර ගිය රටක්. මම කියන්නේ නැහැ මෙන්න මේ කෙනාට ඡන්දය දෙන්න, මෙන්න මේ කෙනාට ඡන්දය දෙන්න එපා කියලා. ඔයාලම කල්පනා කරලා බලන්න මේ වතාවේදී හරියටම ඡන්දය දෙන්න ඕනි කාටද කියලා. ඒ වගේම අවසන වශයෙන් මතක් කරන හැම කෙනෙක්ම අනිවාර්යෙන් ඡන්දය දාන්න. ඒ වගේම ඡන්දය දාන්න යද්දී මොලේ කල්පනා කරලා බලලා හරියම කෙනාට ඡන්දය දෙන්න. ඉතින් ඔන්න තීරණාත්මක ජනාධිපතිවරණය වෙනුවෙන්ම පණිවිඩයක් දෙන්න පුළුවන් විදිය සුපිරිම ෆිල්ම් එකක් තමයි අද අපි අරගෙන ආවේ. ෆිල්ම් එක ගැන වගේම මේකෙන් ගත්ත අදහස ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියන වගේ සිනමා ඇක්සස් අනිවාර්යෙන්. We will meet again. එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් ප්ලාස්ටික් ස්ටෝව්.